මේකට දැස් මචන් අතරට අදාළ වෙච්ච ප්‍රශ්න බී කොටස ගැන සාකච්ඡා කරන්න යන්නේ නැත්නම් දෙවෙනි ප්‍රශ්න. හරි. දැන් මෙහෙම කියලා තියෙනවා වායු ගෝලයේ සාපේක්ෂතාව 85ක් වෙන දිනකදී ධාරිතාව 56 ඝන මීටර වන එක්තරා කාමරයක අවශේෂ වායු ගෝලයෙන් ඒකලිත කර සම්පූර්ණ වසා දමන ලදී. වසා ඇති අවස්ථාවේදී කාමරයේ උෂ්ණත්වයේ ශේෂාංශක 30 බව සොයාගන්න ලදී. ඉහත දත්තයන් සහ පහති ඇති වගෝ ප්‍රයෝග කරගනිමින් කාමරයේ තුෂාරාංකය යොමු කරන්න කියලා තියෙනවා. දැන් මෙතන මුලින්ම මේක බොහොම ලේසි බොහොම පරිස්සමින් තව උත්තර ලියන්න ඕනේ. දැන් මේ දින තියෙන කතාව පොඩ්ඩක් අපි රූට් එකට ගමු. ඝන මීටර 50ක්. හරි. ඝන මීටර 50ක් වන කාමරයක් තමයි තියෙනවා කියලා කියන්නේ RH නැත්නම් රිලටිව් හියුමිඩිටි නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාවය 85යි කියලා දීලා තියෙනවා. කාමරයේ තුල තුෂාරාංකය යොමු කරන්න කියලා කියනවා. දැන් තුෂාරාංකය කියලා කියන්නේ මොකද්ද? තියෙන ප්‍රමාණය සම්පූර්ණ උෂ්ණත්වයේ එහෙනම් මුලින්ම තියෙන ප්‍රමාණය අපි බා ගන්න ඕනේ. දැන් මෙයාගේ කාමර උෂ්ණත්වය කියන්නේ කියලා අපිට දෙවස ශේෂාංශක 30යි. හරි. එහෙනම් අපි හිතමු තියෙන ප්‍රමාණය සිම්පලියෙන් තියෙන බලමු උපරි ප්‍රමාණය කැපිටල් M කියලා. එහෙනම් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. එතකොට දැන් මෙතන වගකීම් දීලා තිනවා ඒකේ පරිමාවන් තියෙන ප්‍රමාණ සම්බන්ධව. හරි. එහෙනම් ඒ වගවත් උපයෝග කරගන්න වෙනවා. එහෙනම් සිම්පල් M බෙදීම කැපිටල් M කියන එක ගැන සමානයි 185යි. සිම්පල් M අපි දන්නේ නැහැ. කැපිටල් M කියන එක ගැන සෙල්සන්සක 30 තියෙන බලමු උපරි ප්‍රමාණය 30.01 කියලා තියෙනවා. හරි. 30.01 සමානයි 85 බෙදීම 100. එහෙනම් සිම්පල් එම් සුළු කරන්න පුළුවන් 30.01 වැඩි කිරීම 85 බෙදීම 100 කියලා. සිම්පල් එම් එනවා 25.51 ග්‍රෑම්. හරි, ඔන්න ඔච්චරක් එනවා. ඒකට පේනවා ශේෂාංශක 27 දී තමයි මෙන්න මේ ප්‍රමාණය තියාගන්න පුළුවන්. ඒ අනුව විශ්තුෂාරාංකය වෙන මොකද? ශේෂාංශක 27 තමයි තුෂාරාංකය කියලා අපිට ගන්න හැකියාව තියෙන්නේ. හරි, පැහැදිලි. ඊළඟට මෙහෙම කියනවා රාත්‍රී උෂ්ණත්වයේ ශේෂාංශක 27 දක්වා පහළ ගති අවස්ථාවේදී කාමරය තුළ ඝනීභවන ජල වාෂ්ප ස්කන්ධය. දැන් එතකොට ඕගොල්ලෝ බලන්න දැන් මෙන්න මේකේ ඇත්තටම දැන් ඉන්නවා 25.0 කොච්චරද? 5.1 ග්‍රෑම් ප්‍රමාණය ඒකීය පරිමාව. හරි. මෙන්න මේ උෂ්ණත්වය. ඒ කියන්නේ ශේෂාංශක 30. දැන් උෂ්ණත්වයේ ශේෂාංශක 24 දින පුළුවන් ප්‍රමාණය බලන්න. 24 දින පුළුවන් ප්‍රමාණය 21.5. හරි. එතකොට මේ දෙක අතර අන්තරය බලමු 21.51 තමයි ඉන්න පුළුවන් කී ශේෂාංශක 24. එතකොට අපි ගන්නවා දැන් උෂ්ණත්වයේ තුෂාරාංකයට අඩු වෙනකොට ඉතුරු ටික ජලයේ බවටපත් වෙනවනේ ඝනීභවණය වෙනවනේ. එහෙනම් ඒකීය පරිමාව ඝනීභවණ ප්‍රමාණයට මෙහෙම ගන්න පුළුවන් මේ දෙක අතර අන්තරය. එතකොට ග්‍රෑම් 4ක් ඝනීභවණ ඒකීය පරිමාව. හැබැයි දැන් මේකේ පරිමාව කොච්චරද? ඝන මීටර 50යිනේ. එහෙනම් ඒකීය පරිමාවකින් 4යි නේද? ඝන මීටර 50කින් කොච්චරද කියලා බලන්න. 4 වැඩි වෙනවා 50. එතකොට එනවා ග්‍රෑම් 200ක් මොනවා බවටපත් වෙනවද? ජලයේ බවටපත් වීම සිදු. හරි. එතන නේ කොටස උගලන්ට ඔය විදිහට හදාගන්න ඕන. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා. ඉහත දෙකෙහි ගණනය කළ ස්කන්ධයෙන් 100.01 ග්‍රෑම් ප්‍රමාණයක් කාබනුලින් තන ඇතුළු ඍජු කෝණාංශාකාර තහඩුවක් මත පිට ජල පෘෂ්ඨයේ ඒකාකාර ජල පටලයක් සෑදෙන අයුරින් තැන්පත් වෙන්නේ යයි උපකල්පනය කරන්න. හරි. රූපයෙන් පෙන්වා ඇති මෙම තහඩුවේ පළල හා දිග 100 සහ 200 වෙනවා. තහඩුව මත ජල පටලයේ ඝනකම ගණනය කරන්න කියලා තියෙනවා. එතකොට මේ දැන් මොකද කියන්නේ ගණීබාණ කියලා අපි කාරකම් ගෑම් 200ක්. හරි. එතකොට අපිට කියනවා මේකෙන් 100.01 ප්‍රමාණයක් තැන්පත් කරනවා අපේ මේ තහඩුව මත. එහෙනම් අපි වාර උස්කන්දේ කොච්චරද කියලා යන්නේ. එතකොට ග්‍රෑම් 200ෙන් 100ට කොච්චරද? 0.01. හරි. තමයි තැන්පත් වීම සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් මේකට මේක කැන්සල් වෙලා යනවා. තැන්පත් වෙන ස්කන්දේ 0.02 ග්‍රෑම් ප්‍රමාණයක් තමයි තැන්පත් වෙන්නේ. හරි. දැන් තැන්පත් වෙන පරිමාව දැන් අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? ධනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාවනේ. එහෙනම් අපි දන්නවා පරිමාව කියන්නේ ස්කන්ධයේ බෙදීම ධනත්වය. ස්කන්ධය කියන එක කියලා 0.02 වැඩි කිරීම 10^3. හරි. ධනත්වයේ කියන එකෙන් ජලයේ ධනත්වය 10යි. හරි. 10. එහෙනම් පරිමාව කියන එක කියන උත්තරයිද 2 වැඩි කිරීම 10^8 ඝන මීටර කියන පරිමාවක් තමයි තැන්පත් වෙන්නේ. හරි. ඊපස් අපි අහන්නේ දැන් මේකේ දිග පළල උස දීලා තියෙනවා. එතකොට මේ විදිහට තියනවා කියලා කියන්නේ. එතකොට මේ ආකාරයේ තමයි තියෙන්නේ. හරි.
තොර මේකේ දිග සහ පළල දීලා තියෙනවා 1 cm සහ 2 cm කියලා. එහෙනම් අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් පරිමාව සමානයි මොකක්ද? හරස් කඩ වර්ග ඵලයේ ඒ වැඩි කිරීම උස ඉස්මි. එහෙනම් පරිමාව කියන එක නම් 2 වැඩි කිරීම 10 වෙන 8. හරි 2 වැඩි කිරීම 10 8යි. හරස් කඩ වර්ග ඵලයේ දෙවරක් එක 2යි. එහෙනම් 2 වැඩි කිරීම 10 වෙන 4. වැඩි කිරීම h කියලා කියන්නේ උස. හරි. එතකොට මෙතනදී 10^4 = 10^4 = 10^4 කියන වෙනවා. එහෙනම් x සමානයි මොකද්ද? 1 වැඩි කිරීම 10^4 මීටර. එතකොට එහෙනම් සුළු කරන්න පුළුවන් 10^4 මීටරෙන් මෙහෙඳුනහම h සමානයි 0.1^3 කියලා කියන්නේ මිලි. එහෙනම් 0.1 මිලිමීටර කියලා තමයි ඔයගොල්ලන්ට මේ කොටසේ උස ගණනය කරන්න වෙන්නේ. හරි. සහතරේ කොටසේ කියලා මෙහෙම 19 දිග අතර මල්ලත විදුලි ප්‍රතිරෝධය 30 ohm වෙනවලු ජලපටයේ සෑදීම නිසා 19 දිග අතර වූ සබල ප්‍රතිරෝධයක වෙනස්කම් මේ ප්‍රතිරෝධයේ වෙනස් වීම ප්‍රතිශතයක් ලෙස ගණනය කරන්න කියලා කියනවා. දැන් එතකොට දිග අතර දැන් මේ දුර සෙන්ටිමීටර 2යි කියලා ගත්තී. හරි. මේ අතර සෙන්ටිමීටර 2. එහෙනම් මේ පැත්ත දින ප්‍රතිරෝධය තමයි ගණන් හදලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ අන්තර ප්‍රතිරෝධය ගමන් කර ගණන් කරන්න. හරි. එතකොට එහෙනම් දැන් මෙතනින් ජලපටලයක් තැන්පත් වුණානේ මේ විදිහට. හරි. එහෙනම් ඒ කොටසේ සෑදීම ප්‍රතිරෝධයක් මොනි මොහොය R සමානයි රෝ L / D ඊළඟට අදිශ කරන්න පුළුවන් R සමානයි ප්‍රතිරෝධකතාවයේ 10 වැඩි කිරීම 10^3යි L කියන එක කියන ආවිල සෙන්ටිමීටර 2යි 2 වැඩි කිරීම 10^2යි මීටර කරාම හරස්කඩ වර්ග ඵලයේ කියලා කියන්නේ සෙන්ටිමීටර 1 කියන්නේ 1 වැඩි කිරීම 10^2 වැඩි කිරීම අපි හොයාගත්තු ගණකම මෙන්න මේ ප්‍රමාණය ඒක ගන්න පුළුවන් 1 දශම නැත්නම් 1 වැඩි කිරීම 10^4 කියලා නෝක සුළු කරනයි දැන් තියෙන්නේ මේ 10^2 මෙහා යනවා ඒ වස්සේ මෙතන 10^2 මේ වගේ 10^2 එකක් විතර යා උඩට එනවා උඩ ඉතුරු වෙනවා කීයද R සමානයි මේ උඩට ගියාම එතන එනවා කීයද කියලාද 20 ohm කියලා හොයාගන්න හැකියාව තියෙනවා ඒ හැදෙන ජල කොටසේ ප්‍රතිරෝධය හරි ඊට පස්සේ අපි දන්නවා දැන් ආරම්භ දැන් සබල ප්‍රතිරෝධය හොයන්නේ නැහැ නේද? මෙතන සමාන්තර ප්‍රතිරෝධය තමයි තියෙන්නේ. එහෙනම් සබල ප්‍රතිරෝධය අපිට හොයන්න පුළුවන්. සබල ප්‍රතිරෝධය ගත්තොත් සමාන්තර ගත්තා 20 වැඩි කිරීම 30 බෙදීම 20යි 30යි කීයද? 50. ලෝක සිදු කරන්න පුළුවන්. ඒත් එහෙම වුණාම පස්සේ බිංදුවට බිංදුව කැපිලා යනවා. මෙයාට මෙයා කැපෙනවා 4යි කියලා. සබල ප්‍රතිරෝධය නෝ ohm 12. හරි. දර නව ප්‍රතිරෝධය 12. දැන් අදිර ප්‍රතිරෝධ වෙනස් වීම කොච්චරද? මුලින් 30ක් තිබුණා. දැන් ප්‍රතිරෝධ 12ක් වුණා. ඒතර වෙනස් වීම ගන්න පුළුවන් මොකද්ද? 30 අඩු කිරීම 12 ආරම්භයේ තිබුණේ 30යි මොනෝග තමයි ගන්න වෙන්නේ අපෙන් අහන්නේ මොකද්ද ප්‍රතිශතයක් නිසා එනවා 100% වැඩි කරන්න වෙනවා හරි එතන එහෙම වුණාම පස්සේ මොකද්ද 18 බෙදීම 30 වැඩි කිරීම 100% 18ට කැපෙනවා 6 වරක් 3යි මේක 5යි එතන වෙන වෙනස කියලා 160යි මොනෝග තමයි අවසානයේ අපිට ගන්න හැකියාව තියෙන්නේ හරි 300 බෙදීම 5 160ක වෙනසක් තමයි සිද්ධ වෙන්නේ හරි එතකොට මේක පැහැදිලි වෙන්නේ නැති ඔයගලන්ට ඊට පස්සේ මෙන්න මෙහෙම අහනවා පස්වෙනි කොටසේ වඩා හොඳ ක්‍රියාකාරීත්වයක් සඳහා සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ සාමාන්‍යයෙන් වායු සමීකරණය කරනද කවර තවය මිට ප්‍රධාන හේතුව. දැන් මොකද ඒකට හේතුව ආදිතාවයේ පාලනය කිරීම සඳහා තමයි වායු සමීකරණය කරනද වායු සමීකරණය කරනද කවර වල මෙවා තිය. හරි ඉතින් මේක බොහොම ලේසි. ඔයගලන්ට මේක අපහැදිලි තාවයක් නෑ මුලින්ම මේක සඳහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිරෝධ වෙනස් වීම සමග ප්‍රතිරෝධය හෙව්වා. ඊපස්සේ වෙනස් වීම අපි ලබා ගත්ත කීයද කියලා ප්‍රතිශතයක් ලෙස දැන් හරි මේ ටික සටහන් කරගැනීම දැන් කරන්න හැකියාව තියෙනවා හරි